මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සියහන රේඩියෝස්සේ බලාපොරොත්තු වන්න පින්න මතක අඩවිය පින්න මතක අඩවිය නිෂ්පාදනය පින්න ප්‍රොඩක්ෂන් සෑම සුදා දිනකම රාත්‍රී 9ට නැවත ප්‍රචාරය රාත්‍රී 10ට සියහඬ රේඩියෝ ඔස්සේ බලාපොරොත්තු වන්න අතීතය වර්තමානයේ හා අනාගතය එකට යකල ජීවිතයේ දුක සතුට වේදනාව එකට කැටි කරගත් සුන්දර මතක පිරි පින්න මතක අඩවිය මගේ පුතේ උඹ වැඩට යන්න දොයලා හැස්ති ඔව් අපච්චි ඔයාට මොනවා හරි ගේන්න ඕනේද මාගේ බේත් ටික ඉවරයි මගේ පුතේ රිසිට් එක දෙන්න අපච්චි මං එනකොට ගේන්නම් දේවි පිහිටයි මගේ රත්තරන්ත තීක්ෂණ මෝටර් රථය පදවාගෙන පිටව යනතුරු නිහාල් බලාගෙන සිටියේ වේදනාවෙන් මෙතනට වෙලා පාර බලාගෙන හිටියම ගෙදර වැඩ කරන්නේ කවුද පුතා ගියානේ යනවා ගිහින් වැඩක් බලා ගන්නවා තීක්ෂණ කියන්නේ නිහාල්ගේ එකම පුතු මව අහිමි වූ තීක්ෂණට පියා විතරක් නෙවෙයි මව උනේ නිහාල්ම තමයි තීක්ෂණ ඉෂුහා විවාහ වී ගෙවි තිබුණේ මාස කිහිපයක් පමණයි තීක්ෂණ නිවසේ සිටින විට ඉෂු නිහාල්ට හොඳින් සැලකුවත් ඔහු නිවසේ නොමැති වූ විට නිහාල්ට සිදු වුණේ තම පුතුගේ නිවසේ බැල මෙහෙවරකම් කරන්නට පුතුගේ සතුට වෙනුවෙන් ඔහු අමාරුවෙන් නුවත් සියල්ල දරාගත්තේ පුළුවන්කමකට නන් නෙවෙයි නිහාල් මොනවද මිනිස්සුය කරන්නේ ඔය බීම ටික ඉක්මනට අරන් එනවා ඉෂුගේ හඬට නිහාල් බීම වීදුරු දෙක ට්‍රේක මතින් තබාගෙන ඇවිදගෙන ආවා පෙර දින සිටම තම ශරීරයේ යම් වෙනසක් වෙන බව ඔහුට දැනෙන්නට වුණා එහෙත් ලෙඩකටවත් නිදහසේ ඉන්නට හැකියාවක් නිහාල්ට හමුුනේ නැහැ නිහාල් තමුසෙ භාවනා කරනවද ඉක්මනට එනවා මේ එනවදුව ඉෂු ඇයි මේ ආගේ සර්වන්ටාට දුව කියන්නේ මේ මිනිස්සයාට පිස්සු නිතු මං කොච්චර එපා කිව්වත් මට දුව කියනවා මාව දැක්කම එයාගේ දුව මතක් වෙනවා කියන්නේ ඉෂු කියන්නේ නිහාල්ව දවා අලු කරන්නට තරම් කේන්තියකින් බැල්මක් හෙළමින් ඒ බැල්මත් ප්‍රමාණවත් නිහාල්ගේ දැසට කඳුළු පිරෙන්නට මේ මැරේජ් එක කරන්න ඕනද අප්පච්චි මං මගේ පුතාට බල කරන්නේ ඒත් මගේ පුතේ මට බය මං නැති දවසක උඹ තනි වෙයි කියලා මට බය මැරේජ් එකෙන් පස්සේ ඉසු අප්පච්චිර වෙනස්කම් කරයිද කියලා එහෙම වෙන්නේ නෑ පුතේ. ඒ දරුවා හොඳ ගුණ යහපත්කමට හැදුණු දරුවේ. අප්පච්චි කියන නිසායි මේ කසාදිරි මම කැමති වෙන්නේ අප්පච්චි. මං නිසා පුතා කැමති වෙන්න එපා. පුතා කැමති නම් විතරක් කැමති වෙන්න. මොකද ජීවිත කාලෙටම පුතා ඒ දරුවා එක්ක ජීවත් වෙන්න ඕනේනේ. අම්මත් නැතිව අප්පච්චි මාව හදන්න ගොඩාක් දුක් විඳා. මට අරන් දුන්නේ හොඳම දේවල්. අප්පච්චි මට නරකක් කරන්නේ නැහැ කියලා මට විශ්වාසයි. තම පුතුගේ සතුට ගැන සිතා ගත් තම තීරණය නිවැරදි නොවූ බව නිහාල් සිතන්නේ වේදනාවෙන්. ඉෂු
තම පුතුට හොඳ බිරිඳක්වත් තමන්ට හොඳ ලේලියක්වත් නොඋනේ තමන් කළ කුමක් හෝ පවකට කියා නිහාල් නිතර සිතුවා. නිහාල් යනවා යන්න මෙතනින් මල පෙරේතෙක් වගේ කට දිහා බලාගෙන ඉන්නේ නැතුව. ඉෂුගේ හඬට නිහාල් ගැස්සුණා. ඔහු බිම බලාගෙන ඔවුන් දෙදෙනා ළඟින් යන්න ගියේ වේදනාවෙන්. මුළු තැඟෙට ඇවිදා ඔහු පුටුවකින් වාඩි වුණා. නිහාල් මෙහෙනවා. ඔහු මුළු තැඟෙට පැමිණ ගත වූයේ නිමේෂයයි. යලිත් ඉෂුගේ හඬ ඇසෙද්දී නිහාල් ඔවුන් දෙදෙනා ළඟට ඇවිදාවා. වීදුරු ටික හොදලා තියලා ඉක්මනට කුස්සිය මොප් කළා දානවා. නිහාල් නිහඬවම කුස්සියට ඇවිදගෙන ගියේ කකුල් දෙක රිදුම් දෙන නිසා හිමි හිට. ඒ මිනිස්යාට දැන් වැඩ කරන්න බෑ කියලා ආට හිතෙන්නේ නැද්ද ඉෂු? ඒක නම් ඇත්ත නිතු. ඒත් අලුතින් සර්වන්ට් කෙනෙක් ගත්තත් නිහාල් වගේ විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න බෑනේ. වීදුරුවක් බිඳුණු හඬට මිතුරියන් දෙදෙනාම ගැස්සුණා. ඉෂු, ග්ලාස් එක බිඳුණා නේද? ඔය මිනිස්සයා හැමදාම ඔහොම තමා නිතු. දවසට ගෙදර එක බඩුවක් හරි කඩන්න ඕන. ඔයාට නම් කියලා වැඩක් නැහැ. වෙන සර්වන්ට් කෙනෙක් ගන්න කිව්වට අහනවාද ඉති? තීක්ෂණත් කැමති වෙන්න එපා නිතු. අපේ ගෙදර නම් ඕම නැහැ. මට ඕන විදිහට තමයි හැමදේම සිද්ධ වෙන්නේ. මං තව එක පාරක් කියලා බලන්නම්කෝ එයාට. මේ මෙහෙදී ওই මිනිස්සයා මැරුණොත් ඔයාටම තමයි ඒ කරදරෙත්. ඒ නිසා හොඳට හිතලා තීරණයක් ගන්න. මං යනවා. නිතු යන්න ගියේ එසේ පවසමින්. ඇය පවසන දෙය නිවැරදි බව ඉෂුටද සිතනවා. ඇය මුළු තැඟෙට ඇවිදාවේ කේන්තියෙන්. තීක්ෂණ ෆාමසියට ඇවිත් තම සාක්කුවේ දමා සිටි බෙහෙත් තුණ්ඩුව අතටගෙන දිගහරිති. ඒ සමගම තවත් කොළයක්ද තිබුණා. පුතේ, හෙටට උඹේ අම්මා අපිව දාලා ගිහින් අවුරුදු 25ක්. මට බෙහෙත් එපා මගේ පුතේ. මාවත් උඹේ අම්මා ළඟටම ගන්න කියාපන්. ලිපිය කියවූ තීක්ෂණගේ සිතට ගලා එන්නට උනේ අසුභ සිතුවිලි. ඔහු නිවසට එන්නට පිටත් උනේ කලබලෙන්. බෑගයක් අතින් එල්ලාගෙන හිමිහිට ඇවිදෙන නිහාල්ව ඔහු දුටුවේ අහම්බෙන්. ඔහු මෝටර් රථය පාර අයිනේ නවතා නිහාල් ළඟට එනතුරුම නිහාල් ඔහුව දුටුවේ නම් නැහැ. අපච්චි, ඔයා මේ කොහෙද යන්නේ? දුව මාව ගෙදරින් එලෙව්වා මයේ පුතේ. නිහාල්ගේ වියපත් දැසින් කඳුළු කඩා වැටෙද්දී තීක්ෂණට දැනුනේ වේදනාවක්. ඔහු නිහාල්ගේ අතින් බෑගයද අරගෙන ඔහුව මෝටර් රථය ළඟට රැගෙන ආවේ අතින් අල්ලාගෙන. ඔහුව රියට නංවාගත් තීක්ෂණ නිවස බලා ආවේ කේන්තියෙන්. නිවස පේන මානේ මෝටර් රථය නතර කෙරූ ඔහු නිහාල්ව මෝටර් රථයේම තබා නිවසට ඇවිදාවා. ඉෂු, තීක්ෂණ, ඔයා ආවද? කායිකේ සද්දයක්වත් ඇහුන්නේ නෑනේ. කායික සර්විස් එකට දාලා ආවේ. ඒක නෙමෙයි ඉෂු, කෝ අප්පච්චි. අනේ තීක්ෂණ, අප්පච්චි මා එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ගියා තීක්ෂණ. මං වැඳලා කිව්වා යන්න එපා කියලා. ඒත් ඇහුවේ නෑනේ තීක්ෂණ. ඒ කරදරේ ඉවරයි නේද ඉෂු? ඔයා මොනවද මේ කියන්නේ තීක්ෂණ? එයාට යන්න කියලා මටත් කියන්න බැරුව හිටියේ ඉෂු. එයාම ගියේ එක හොඳයි. අපිට දැන් නිදහසේ ඉන්න පුළුවන්. ඔයා ඔහොම කියන බව දන්නෝ නම් මම මීට කලින් එයාව ගෙදරින් එලවන්නේ. තීක්ෂණ ඉෂුගේ කම්බුලට පහරක් ගැසුවේ ඇය නොසිතූ මොහොතක නිසා
ඇයව විසිරී ගොස් බිම වැටුණා. උඹ මොනවද හිතුවේ ඉෂු? උඹ නිසා මම්මගේ අප්පච්චිව නැති කරගනී කියලා හිතුවද? අනේ තීක්ෂණ. මීට පස්සේ උඹටයි මේ ගෙදර ඉන්න බැරි. අම්මත් නැතිව මාව හදපු අප්පච්චිට සලකන්න බැරි තමසට තවත් මේ ගෙදර ඉන්න බෑ. නිහාල් නිවසට ඇතුල් වුණේ ඒ මොහොතේ. හේම කරන්න එපා මය පුතේ. මොනව කරත් ඒ පුතාගේ කසාද නෝනා. මට ගෑනු ඕන තරම් හොයාගන්න පුළුවන් අප්පච්චි. ඒත් මට අම්මා තාත්තා දෙන්නම උන ඔයාව කවදාවත් හොයාගන්න බෑ. තීක්ෂණ නිහාල්ව වැළඳගත්තේ සුපුරුදු සෙනෙහසින්. ඒ නිමවට පත්වන්නේ පින්න ප්‍රොඩක්ෂන් ආයතනයේ මගින් ඉදිරිපත් කරනු ලබන පින්න මතක අඩවිය ඔස්සේ විකාශයට ලක්වන කතංගමාලාවේ 172 වන දිගහැරීම වූ අපච්චි කතංගමාලාවයි. එහි තිරපිටපත් රචනය කළ නිලංකා නිලන්ති හඬකවි මන්සින් සහයෝගය ලබා දුන්නා දෙලිනි සෙව්වන්දි නොහොත් ඔස්කා ඩිලානි විදානරච්චි ශාරාෂ් දිල්සන් හර්ෂ විරාජ් සමගින් ශහරා සෙව්වන්දි සංගීත අධ්‍යක්ෂණය කළ ශ්වේතා කෞමදි සංස්කරණය කළ රශ්මි ප්‍රභා එගොඩවත් සම්බන්ධීකරණය කරමින් සහයෝගය ලබා දුන්නා රුවන් රත්නායක. ඉතින් මෙවැනි කතාංගමාලාවක් ඔබගේ ආලින්දිත රැගෙන එන්නට තිරේ පිටුපස සිට අති දෙවන්ත ශක්තියක් එකතු කරන බුද්ධික පින්නතුව ඇතුළු පින්න කණ්ඩායමට මෙවැනි කතාංගමාලාවක් ගුවන් සිසාරා ගුවන්ගත කරන්නට නිරන්තරයෙන්ම අපකැප වෙන සියහඬ ගුවන් විදුලි නාලිකාවේ සභාපතිතුමිය ඇතුළු සියහඬ කාර්ය මණ්ඩලයටත් අපි අපගේ කෘතහස්ත ස්තුතිය පුද කළ යුතුව තිබෙනවා. එහෙමනම් ලබන සොන්දත් රාත්‍රී 9ට මෙවැනි කතාංගමාලාවකින් හමු වෙනතුරු සමුගෙන යන්නටයි සූදානම. ආයුබෝවන්. රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ.